ඉන්න හාට්ස් කියන පැත්ත ඇත්තටම නැගිනහිර ජර්මනිය මේ මේ ආදරවන්තයන් ඉබි දානවා ඒගොල්ලෝගේ ආදරය සලකන කෙනෙක් කාණ ගුණන ටික හරසලා තියෙන ඉතින් අපුදායල කාමන කරත ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් ඔන්නේ ඉන්නේ අලුත් ටෙරස් එකේ තට්ටු දෙකේ ගෙදර දෙවෙනි තට්ටුවේ ඉන්නේ. ඉතින් මේක මේ ළඟදී හදාගත්තේ බොහොම පොඩි මුදලකට. ඉතින් අපි ඉන්නේ බ්‍රවුන්ෂ්වයි කියන නගරයේ. මට අපූරු තැනක් හම්බුණා. මේ අහම්බෙන් ඊයර නතරගෙන නිදාගත්තේ මෙතන. පල්ලියක් එක්ක පොඩි ප්ලේග්‍රවුන්ඩ් එකක් තියෙනවා. අපි ගිහින් බලමු වටේ පිටේ කොහොමද කියලා. ඒක තමයි මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පෙන්නන්න යන්නේ. හරි, මේක තමයි හදාගත්ත ටෙරස් එක. මේක මේ ලෑලි වලින් මේක හදාගත්තේ ඇත්තටම සචින්තක කියලා මල්ලිකිනු කියන අය මා එකතු වෙලා හાર્ඩ්වෙයාර් එකෙන් ගත්ත බරු ටික සමහරට මේ වීඩියෝ එක දාන්න කලින් සචින්තත් එක්ක මම මේක හදපු විදිය ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ඒ කියන්නේ ඒක කලින් බල නැත්නම් බලන්න පුළුවන් මෙන්න මෙතනින්. ඉතින් ඕක තමයි හදාගත්ත ටෙරස් එක. මේ පොටුව රට මේට ගිහිල්ලා අතට දාගන්න පුළුවන්. අපි පොඩ්ඩක් දැහැලා බලමු මොනවද වටේ පිටේ තියෙන්නේ කියලා. හරි, අපි එහෙනම් ගිහින් බලමු මේ මොනවද වටේ පිටේ බලන්න තියෙන්නේ කියලා. මට පොඩි අපූරු තැනක් හම්බුණා. මේවා සාමාන්‍ය දේවල් ඇත්තටම මේ හැමතැනම බලන්න තියෙන දේවල්. මට හම්බුණා සෙල්ලම් බඩු නොමිලිය ගන්න පුළුවන් තැනක්. ඒ කියන්නේ තමන්ට කැමති දෙයක් අරගෙන මෙතන කැමති දෙයක් තියලා යන්න පුළුවන්. තමන්ට අනවශ්‍ය පුංචි ළමයි වෙනුවෙන් තමයි මෙතන තියෙන්නේ. මේගොල්ලෝ තියලා තියෙනවා පොත් වෙන 100ක් දේවල් පොත් වෙනවා. ඒක ළමයින්ට වචන ඉගෙන ගන්න එහෙම ඒක හොඳයි වෙනවා. ඊට පස්සේ එක එක ෆ්ලේ ජර්මන් ග්‍රාම ඉගෙන ගන්න වෙනවා. ඊට පස්සේ මෙතන තව පොත් තියෙනවා ඉංග්ලිෂ් ඉංග්ලිෂ් වොකැබුලරි වෙනවා. ඉංග්‍රීසියෙන් ඒක බලන්න පුළුවන් ඉවනීම. ඔය වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. CDs සෙල්ලම් කරන කියන්නේ සෙල්ලම් කරන්න තියෙන දේවල්. ඒ වගේ ටිකක් හැමදේම මේ තමන්ට අවශ්‍ය දෙයක් අරගෙන අනවශ්‍ය දෙයක් තියලා යන්න පුළුවන්. ඔහොම තමයි තියෙන්නේ. මේක ලස්සන මේක කරන්නේ එල්ම් කිට්ස්. මේක ඇත්තටම කරන්නේ මොකක්ද සංගමයකින් සහ ගොඩක් වෙලාවට එහෙම කරනවා. එහෙම නැත්නම් අහලා පහලා අය එකතු වෙලා කරනවා. ඒ විදිහ තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. මම පේනවා මේ තහයි ලස්සනට කරනවා. මෙතන යූත් සෙන්ටර් එකක් තියෙනවා. ඒගොල්ලෝ කරන ඇක්ටිවිටීස් අනම්මනම්. ඉතින් ඔහොම තමයි මේ සමාජය එකතු වෙලා මේ ලස්සන වැඩ කරන්නේ. පේනවද ලස්සනට හදලා ඒක තියෙනවා. එයා පැත්තේ තියෙනවා මෙතන ඔය ක්ලයිම්බින් වලට පොන්චි ළමයින්ට පේනවද? හරි, පල්ලි බෙල්ල එකක් ගහනවා ඒක පේනවද? හරි, මේගොල්ලෝ සෙල්ලම් කරද්දී තමන්ට පෞෂ වර්ධනයට සහ මේ අභියෝග ජය ගන්න කියන්නේ සෙල්ලම් කරන තැන් නිර්මාණය කරද්දී සහ ඒ මොනහරි හදද්දී පෞෂ වර්ධනය සහ අභියෝග ජය ගන්න කියන ඒ සංකල්ප දෙක තමයි පුංචි ළමයින්ට වර්ධනය කරන්න බලන්නේ. තව ලස්සන දෙයක් එහා පැත්තේ තිබ්බා. තව හොඳ දෙයක් එහා පැත්තේ තිබ්බා. මෙතන තියෙන ඊරෝල එකක්. මෙතන මේක ඇප් එක ස්කෑන් කරලා කාට හරි ෆෝන් එකට ඇප් එක දාගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් 1.720යි මේක. මේගොල්ලෝ ෆ්ලැට් ප්‍රයිස් එක දීලා දෙනවා. සාමාන්‍යයෙන් වෙනද තියෙන කිලෝමීටර් ගණන් වලට දුවන්නේ. මේක තමයි පල්ලිය. කන දහබද තියෙන මුදලාලි නැති බිත්තර කඩයක්.
මුදලාලේ නැති බිත්තර කඩයක් තියෙනවා ඒකත් බලා ගන්න පුළුවන් අපි ගිහින් බලමු කොහොමද මුදලාලේ නැති බිත්තර කඩේ කියලා තව එතනම තියෙනවා පොඩි කඩයක් ඒක වෑන් එක තමයි හදලා තියෙන්නේ හරි පිළිවෙලට තියෙනවා වෙනවා ඒක අයිස් කැෆේ තමයි එතන හදන්නේ අයිස්ක්‍රීම් යොකරන වෑන් එක මෙතන තියෙනවා තමන්ට අනවශ්‍ය රෙදි අනම්මන මෙතනට බාර දාන්න පුළුවන් ගොඩක් අය සාමාන්‍යයෙන් මේ අලුතෙන් එන අය සහ සමහරු මෙහි ඉන්න අයත් කරනවා නදනුවත් කලාතුරකින් මේ විචික්‍රම රෙදි දානවා ඒ කියන්නේ කුණු කුණු දාන්න බෑ මෙතන තියෙන හොඳ රෙදි තමන් අඳින්න තියව හොදලා දාන්න තමයි තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මේක නම් චැරිටි ෂොප් එකක් ඒක ලෝපන් කියනවා මෙන්න තියෙනවා මුදලාල් නැති කඩයක් හරි මෙතන කාඩ් එකකින් පේ කරන්න පුළුවන් ඊට මෙතන තියෙන අවශ්‍ය අංකි බිත්තර ගන්න පුළුවන් නෝඩ්ලිස් වර්ග කැම්පින් ඉන අයට වගේ තමයි මෙතන තියෙන නිසා ඉරිද වගේ කඩවල වහලා තියදී හදිසියකට කෑමක් ගන්න සොසේජස් මගේ ෆ්‍රිජ් එක මේ වැටි ෆ්‍රිජ් එක මේ වැටි වියලි ආහාර ඊට පස්සේ කැමති කෙනෙකුට මෙතනින් මේව කරලා ගන්න පුළුවන් ඉතින් සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ කඩ සාමාන්‍යයෙන් සොලබයි හැමතැනම තියෙනවා ජර්මනියේ සහ යුරෝපේ ඉතින් ඉරිද වගේ දවසකට කඩවල් ඔක්කොම වහලා ජර්මනිය වහලා ඒ වගේ දවසකට මේ වගේ දෙයක් අනිවාර්යයෙන්ම හොඳයි මම තමයි පල්ලිය කියන්නේ පල්ලිය ප්‍රධාන දොර එක්ක ලසන්ට පිළිවෙල තියෙනවා ගෙමයින්ඩ බියුරෝ කියන්නේ මේ පළාතේ ඒ කියන්නේ මේ පළාතේ තියෙන පල්ලිය ගෙමයින්ඩ කියන්නේ සාමාන්‍යයෙන් එක බල ප්‍රදේශයක් ග්‍රාම සේවක වසමක් වගේ කියන්න පුළුවන් සතවිස්ස ටොයිලට් එකක් ඉතින් මේක ඇත්තටම සතවිස්සක් ගන්න මේ හැමෝම නිකන් ගිහිල්ලා නිකන් අර පොඩි වටිනාකමක් දෙන්න වෙන්න පුළුවන් දැන් මෙතන ප්ලේ ග්‍රවුන්ඩ් එකත් එක්ක මෙතනම තියෙන්නේ මේක උදේ 8 ඉඳලා රෑ 8 වෙනකන් ඇදලා තියෙන ඊට පස්සේ ඔටෝමැටිකලි වැහෙනවා අඩුම මේ වැඩිම විනාඩි 15 ඉන්න පුළුවන් මෙන්න මේ විදිහට කහපාටටපත් වෙනවා 720 දාපු ගමන් මේක රතු පාට වෙනවා එතකොට අපිට අරගෙන යන්න පුළුවන් ඊට පස්සේ මේක විනාඩි 15කට පස්සේ ලාම් එකක් වදිනවා මෙන්න මේ විදිහට ටොයිලට් එක තියෙනවා මෙතන තියෙනවා මේ පුංචි ළමයින්ගේ ඔය පැම්පස් මාර්ක් කරන නම් මම ඒකට අවශ්‍ය දේවලුත් ඔක්කොම තියෙනවා ටොයිලට් පේපර්ස් තියෙනවා ආබාධිත කෙනෙකුට නම් මෙන්න මේ දෙක නවා ගන්න පුළුවන් මේ විදිහට ඔය මේක නවන්න පුළුවන් මම කියන්නේ ආබාධිත අයට මේක සාමාන්‍ය අයට මේක ඊට පස්සේ මේකේ සින්ක් එක මේ සෙන්සර්යින් තමයි වැඩ කරන්නේ මේ එතකොට මෙතනට අල්ලපු ගමන් පත දෙනවා මම පස්සේ මෙතන ස්ක්‍රෑම් සවාම් ඉතින් ඔය විදිහට සහ මෙන්න මෙතන තියෙනවා හදිසි අවශ්‍යතාවයක් වුණොත් මේක ඔබ ගුවන් කැලෙම්ම 112 යන්නේ කියන්නේ ඇම්බියුලන්ස් එකට යන්නේ 110 ඇවිල්ලා 111 පොලිසිය 112 ඉස්පිරිතාලේ ඇම්බියුලන්ස් එක ඉතින් ඔය විදිහට තියෙනවා ඊට පස්සේ මෙන්න මේක ඔබ ගුවන් දොර යනවා දොර ඔටෝමැටිකලි ලොක් වෙනවා ඇතුලෙන් අරගෙන යන පුළුවන් මල්ලාක එළියෙන් කාටවත් එන්න බෑ ඒ විනාඩි 15 ඇතුළත ඉතින් ලෝක තමයි මේ සංකල්පය බලන්න මේක පොදු මේකක් වෙලා කවුරුවත් මේක කැට කරලා නැහැ. තව දෙයක් තමයි කාට හරි වැරදිලා හරියට ෆ්ලෂ් කරේ නැත්නම් එහෙම ඉඳලා ඉඳලා සීට් එකක් වගේ මෙහෙත් ඉන්න පුළුවන්. එතකොට මේ දොර ඇරෙද්දි ඔටෝමැටිකලි මේක ෆ්ලෂ් වෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් දැන් මම දොර ඇරියට පස්සේ දොර අරන් යද්දි ඒක ආයි පාරක් ෆ්ලෂ් වෙනවා. ඔන්නඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මම දොර ඇරෙද්දි ඒකෝ ෆ්ලෂ් වෙනවා දැක්කද? එහෙම තාක්ෂණයකට තමයි හදලා තියෙන්නේ මේක ගන්න 720 මේක මේන්ටේන් කරන නෙමෙයි යම් වටිනාකමක් දෙන්න කියලා මම හිතනවා මොකද ඊට වඩා ලොකු කරන්ට් එකක් මේකට පිච් වෙනවා සහ යම් මුදලක් වැය වෙනවා මේක නඩත්තු කරන්න හරි ඉතින් ඕක තමයි මේ 720 ටොයිලට් එක මම අපේ බැල්කනි පේන ඕගොල්ලන්ට ඇත
සතවිස්සේ වැසිකිලිය හම්බ වෙන අදට සමගන්නවා.